ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන පෙරවදනක්. විදුලි බිල 130%කින් අඩු කරන්නේ වසර 3ක් ඇතුළත කාලය තුල බව ඇමති වසන්ත සමරසිංහ කියනවා. ඔව් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. 130%ක් අඩු වෙනවා කියන්නේ දැනෙන අඩුවීමක්. දැනට ඉන්ධන වගේ දේවල් රුපියල් 2ක් 3ක් වැනි සංඛ්‍යාවකින් අඩු කිරීම නම් මදි. මේවා සාධාරණ මිලක් දක්වා අඩු කරන අතරම ජීවන වියදම අඩු කරන ක්‍රමවේදය කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම ජනතාවගේ ආර්ථික ශක්්‍යතාවන් හුඟක් අඩුයි. රනිල්ට පම්පෝරි ගහන්න ආර්ථිකය හදලා දුන්නේ ජනතාව හුඟක් දේවල් ස්වයංව කප්පාදු කරගෙනයි. ස්වයංව දේවල් කප්පාදු කරගෙන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවටත් ආර්ථිකය හදලා දෙන්න ජනතාවට පුළුවන්. ඒත් ඒකට නෙමෙයි ජනතාව වත්මන් ආණ්ඩුව පත් කළේ. ඇත්තටම ආර්ථිකය හදාගන්නයි. ආර්ථිකය හදාගන්නවා යනු එක පැත්තකින් ජීවන වියදම අඩු වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ජනතාවගේ ආර්ථික ශක්්‍යතාවයේ මධ්‍යන්‍ය වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අපේක්ෂා කළ වැඩපිළිවෙලේ තේමාව වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන්න යථාර්ථයක් වෙන්නේ. දැනට රටේ මිනිස්සුන් ජීවත් වන්නේ හුඟක් අමාරුවෙන්. ඒත් ඒගොල්ලෝ ආණ්ඩුව යමක් කරයි කියන බලාපොරොත්තුවෙන් සතුටින් දිවිගෙවන බවත් කියන්න ඕනේ. හැබැයි ඒ සතුටින් දිවිගෙවීම අනවරත එකක් බවට පත් කරගන්න නම් ආණ්ඩුව මාස 8ක් 10ක් වෙනි කාලයක් තුළ කිසියම් හෝ වෙනසක් පෙන්වන්න ඕනේ. දැනට ඔවුන් පෙන්වා තියෙන වෙනස තමයි නාස්තිය දූෂණය නැති අඩු වියදම් කාර්යක්ෂම රාජ්‍ය සේවයන් කියන එක. ඒකෙන් සතුට වෙන්න පුළුවන් කාලය හුඟක්ම දිගයි කියන්න බෑ. ජනතාවගේ සතුට ස්ථාවර සහ වරත එකක් බවට පත්වන්නේ ආර්ථික නවෝදයකින් බව කියන්න ඕනේ. ඉන් මෙහා කිසිම විසඳුමක් මේ ප්‍රශ්නයට නැහැ. මේ කාරණය ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අවබෝධ කරගෙන ඇති කියලා හිතන්න පුළුවන්. ආර්ථික නවෝදය ඇතිවන බව අපිට දකින්න පුළුවන් එක සාක්ෂිය තමයි රටේ තරුණ ජනතාව වැඩ කරන ජනතාවක් බවට පත්වීම. අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැනට සාමාන්‍ය පෙළ පාස් වෙලා හෝ ෆේල් වෙලා ත්‍රිවිලයක් අතට ගන්න තරුණයා ඒක අතහැර ලා නිෂ්පාදිත ආර්ථිකයකට යොමු වුණොත් එය සුභවාදී ලක්ෂණයක් ඇටියට දක්නට පුළුවන්. ඒගොල්ලන්ට ත්‍රිවිල් ආර්ථිකයටම යන්න දුන්නොත් ඒක බරපතල කාරණයක් බවට පත්වෙනවා. රටේ මහලු ජනග්‍රහණය වැඩි, තරුණ ජනග්‍රහණය අඩුයි. ඉන්න තරුණයන් රටේ ආර්ථිකය ඔසවා තබන්න වැඩ කරන්න ඕනේ. එච්චරයි. මේක හරි සරල කතාවක්. සටහන විමලනාත් වීරරත්න.